න්රණයි සෑ සීරු දෙනාටම මගේ නම අභීතකසුන් රත්නායක අද අපි ඇවිල්ල එන්නේ මේ දිනවල ගොඩක්ම කතාභහර ලක්ගෙන මාර්තකාව ගැන කතා කිරීමට ඒ මාර්ථකාව නම අනන්ත්‍රපිටක සංරක්ෂණ පනිත ඔබ සැමදන්නවා ඇති මේ දිනවලු ගොඩක් අයගේ කතාබහට ලක්වන මාර්තකාවත් තමයි ත්‍රපිටක සංක්ෂණ පණති කියන්නේ ඉතින් අද අපි අද අපේ මේ මාර්ථකාව ගැන පහැදිලි කිරීමට වැඩම කර සිටිනවා මිනිපුර අමාශාන්ති තප වනාරන්න සේනාසන අධීපති, ත්‍රිපිටික වාගී්ෂර සද්ධර්ම ශිරෝමණ විපස්සනා කම්මට්ටනාචාර්ය, පණ්ඩිත නම කිය අවසරයි අතිකරු පුජ තපවානේ අප රතන ස්වාමින්ද්‍රයණන් වහන්සේ නමස්කාර පූර්ක ඔබහන්සේ පිළිගන්නා. පෙරවාන්සරනෑ පින්හන්තේ අභීත මහත්ම තෙරන්සක්න වන්ස. ස්වමනන්ස ඉස්සලනම් ප්‍රශ්නට අපි යොමුවෙමු ොකද මේදදිනවල ගොඩම්ම මේ මාර්තථකා ගැන ස්වාමි වහස කතාවනි නිසා සමීන් වහස අපට පැහදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස ත්‍රිපිටක සංග්‍රක්ෂණ පනත කියන්නේ කුමක්ද මොකද මේ දිීනවල ගොඩක්ම ිනිස්සුන්ට තින කුතු හලඇත්තම මේ ගැන හරිටම අබෝදධයක් නැතිත මසාවාමන්හස ඕප වන්ත අභීතම හත්ම ත්‍රිපිටක පනත කියලා කියන්නේ ත්‍රිපිට එක ධර්මය බොහෝකාලයක් විකරෘතිී වන්න දෙන්නේ නැතුව පවත්වා ගන්නට වර්තමානයේ මහා සංගරාත්නය විසින් ගනිමින් සිටන ධූරදස්සී පියවරක්. එතමයි භාගෙවා තිලෝබරු බුදුරජාණන් වහන්සේ අනියතිවන සම්පූර්ණ කරගනැවිීත්න නියතිවන පුරන්නට කටයුතු කළේ ඉම්පස්සල ෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සියලුව මනුස්සදීව බැහක්මාදී අසයන සංසාරගත ඇත්තංග සසරෙන් එතරවෙන්නට ටිපිටක උතුම් ස සද්ධරමය දේශනා කළ. එකයන්නේ දම්සත් පැවතුන් සූතතිය දම් මහාපානි්බාන සූතියේ දක්වා මුළු මහා සූතපිටක පුරාතියන සියලුම සූත දේශනාත්. ඒවාගේම විනේපිටක පුරාතියන භාගිවතුන් වහන්සේ විනේශික්ෂාපද පණවන්නට පටන්ගත්ත මොත ඉඳලා පේනුවම් පානකම් පැනවූ සියලුම විනේ සිික්ෂපදත්. ඒවාගේ දම්සැපතුන් සූතාදී සූතදි ඉස්නාවල සඳහ වන පංචුපාදා නස්කන්ධාදයට අත්මේ අදාල. ය සියලුම ඉස්කන්ධදාතු ආයත්නි ඉද්‍රයාදී වැඩපිළිවු ලංඟ සම්පූර්ණව සම්බුද්ධ ඇත්තයෙන් හත්වනි වලසයන දේශනා කළේ. තවතිසා දිවලෝකයේද මාතෝ දිවරාජය ඇතුළම් දීව පිරිසටත් මනුසලෝකකි අපි සැරුත් මහරාතන් වහන්සේටත් තිසනා කලානෙ. එතකුට ඒ අභිධර්ම පිටකයත්. ඒත් තිපිටකය කිසිම ආකාරයකින්, ටවත් හිතන හිත්නි විදිහයට වෙනස් කරන්නට හිතළු එකතු කරන්නට ය විකෘතිය කරන්නට යට අඩුවැඩි සපයන්නට භාගවතුන් වහන්සේ දේශනා කරපු තිපිටක ධර්මයට කිසිදු ආකාරයක විකෘතියක් ඇති නොවන්නට මෙතික් ආරස්්‍යතව ආතිිපිටක දහමම අනාගතයටත් යාකාරීම් පවතින්නට මේ සුරස්්‍යතකරන වැඩ පිළිවෙලා. ටත් කිසි විදිහකින් වෙනස්කාරන බැරි වැඩපිළි වෙලා තිිපිට සංරස්සන පනතින් කෙරෙන්නේ තිිපිටකයත් ඒවාගේ භාගිවතුන් වහන්සේ දේශනා කළ උතුම් සීසත් ධර්මය එයාකාරම පවත්තාගෙන න අටුවාටීකා සන්න ගැටපදාදී කොටගත් ඒ පරිවාර ගන්ත සමූහයත් තිබ්බ විදිහටම සුරසිත කරනය එක. දැන් එතනදි මගලක තියෙනවා තිිපිට පනතය. මෙ තිපිටක පරත තමයි සම්මත කරගන්නට බලාපොරොත්්‍රය ගඉන්න මහාසංගරත්නය එතනද ජාතික උරුමයක් ලෙසේ පිළිගෙන ඇති තිපිටකය අට්ටකතා සාටීකා. යම් ආකාරයකින් වෙනස්කිරීම, විකෘතිීකිරීම, විරූපී කිරීම, විනාසකිරීම, නිග්්‍රා කිරීම, අවමන් කිරීම අයතා භාවිතය හෝ සාවද්්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම වැලක්වීම සඳහා. විදිිවිධාන සැලැස්සීම සඳහාද, තිිපිටක සංරස්සන මණ්ඩලයේ පිහිටවීම සඳහා විිධවිධාන සැලැස්වීම සඳහාද. ආණ්ඩකම් ව්‍යවස්ථාවේ නවන ව්‍යවස්ථාවයේ දක්වා ඇති පරිදි, බුද්ධශාසනය සුරක්ෂිත කිරීම සහ, පෝසනය කිරීම සඳහා තිපිටක අට්ටකතා සහ ටීකා. ඒරවාද අර්ථකත්න සම්ප්‍රදාය අවි්චින්නව සංරස්සනය කිරීම සහ ආරක්ෂණය කිරීම සඳහාද ඒහා සම්බන්ධහෝ ඊට අනු සංගික කාර්ණ සඳහා විධවිධාන සැලැස්සීම පිණසද වූ පනතකි කියලා. එයින් කියවුණ මේ කියකිවුණ කාරුණකිපේම ඒම සම් අපිට දැනගන්න පුළුවන් ඇත්තරම සමන්සය පැදිල කර අපට ඉන් සංක්ෂණය කරන්නේ කුමක් ද කියන සම්බන්ධය නි සමන්හස. ඔ අප අභීතනහත්ම දැන් හිතනති දැම් බලන්නක තිපිටකයේ පිළිබන්දව ජාතිකරුමයක් විදිහයට ගැසට කලා තියෙනවාන. එවුනාට ජාතිකරුමයක් ඉදිරි ගැසට කළලාාට අපි මහත්ම මොනවා දීවෙනවීම මේ පනවලතිය නීතිය සහ ජාතිකුරුමයක් කරනකොට ඒතියෙන නීති වගාන්ති සහ එය කොහොමද ජාතිකුරුමයක් ඉදිට ආරක්ෂාවන්න කිසිම දෙයක් නැහැනේ. එය රඟ පෑමක් විතරක් කලා ඒ අයගේ. ඇතක කරුමයක් කරුවාගේ යම්කිසි රංඟ පෑමක් විතරක් වෙලා තියනෙනවා ඒකට නීති මේ රාමුවක් නෑ තිිපිටක සංරස්සන පන්තින්ගේ නීති මේ රාමුලබෙන. ඒ විතරක් නෙමි දැන් අපේ තින නා්ඩුකමවස්ථාාව නවනවස්ථාවේ බුද්ධසාාසනය සුරසත කිරීම සහ පෝසනය කිරීම කෙන කානාව ඇතන්දයට බුද්සාසනයකිව හම තිිපිටක පිළිබන්ඳද සුරාසිත වගන් තිමොනව වත්නැහැන. එකනෙ ෙන දිරි වෙනස්කාරන ොළුවන්නේ ත්‍රිපිටක සන්ර්ස්තන පනතින් ඒ විදිහට මුළු මහා ත්‍රිපිටකම කිසිම කෙනකුට වෙනස් කරන්න බැරිවිදිහට භාගිවතුන් වහන්සේ දේශනා කළ විදිහටම අද තියෙනවන්න ඒ විදිහට මනනාගතයටත් පවත්තාගෙන යන සුරසිත කරනවා. ඇත්තරමේ සම්බන්ධින් ඔහන්සේ හොඳ පිළිතුරක් අපට ලබා දුන්න සි වාන්ස අතම වීඩිය එක බලන ඕලා හමකටම ඇතරම හොඳ පිළිතුරක්යින් ලැබෙන්නැති කියර අප පහිතනවා. එතකට ස්වාමිින්න්නාස අප ඊළඟ ප්‍රශ්නයට යොමවෙදදි අපිට දැන් ඔවහන්සේ ස්වාමීන් වවහන්සේ අපිට පැහැදිලි කරපු ආකාරයට මත්‍ර ත්‍රිපිටක සංගරක්ෂණ පනතිකන කුමක්ද සහස එන් සංගරක්ෂණය කරන්නේ මොනවාද කියන කාරණය අපිට වහන්ස වාමීන් වහන්සේ අපිට පැදිලි කරළ දුන්නා වාමින් දැ ඊලළග ප්‍රශ්න ොමුවේද අපි එවැනි දෙදයක් මේ කාලය අශ්‍ය වාමන්සේ කියෙනන ගොඩක් අඇරතින් ප්‍රශ්නය මොකද අපිට මීට කලින් මෙහම දෙයක් ත් ඇත්තරම මෙම අදකීමක් නෑ මෙහම ්‍රපිටක සංගරක්ෂණ පනතක් මෙම ගේනවාද ගෙන සංවාධයටටත් ලක්කල නෑ වාමිහස ඉති මේ වගේ කාලක එහම දෙයක් අත්‍යවශ්‍යද කියන පශ්නය අප ඇයෝතින් සෝමිස ඒ ප්‍රශනේදී අප අබීත මහත්ම දැන් බලන්න මේ කාලේ තමන් බුදුනාගේල කියන සමහර සාමීන් වහසල ඉන්නවා. අඩමතරම ඒ නිකායි ඒ සාමීන් වහන්සේලා නියෝජනයකන ඒනිකායි මහනායක හාමුදුරුවන්ටව න්ගලා තිවාදක වලක්වන්න. මකද මේ කාලේ පුදුරජාණන් වහසන මත්තාව පහල වෙන බැහැන. ඒවාගේ මඟපල්ලාබීන් මේ කාලේඋනත් කොයිකාලෙකවත් තමම් මඟපල්ලැබවා කියලා උපසම්පතා නොවනුකිෙනෙට ප්‍රකාස කරන්න බැෑ කියලා පැහැදිලිවම බුදුරජාණන් වහසි විනිේනීට පනවල තියෙනවන මකට පුද්ගලය කරමුණ කරන්න සංඟරත්නය නරමුණ කරන්නේ. ඉතකොට මේ කාලසීමාවී සමහර පිරිසක් බදුරජාණන් වහන්සේ ලංකාය පහළ වුණ මහමායාදී විය කළුරිය කළේ නැහැ ලිග විපාර්ස්සයක් ඇති වුණ ඒවාගේම තමන් මේ විදිහට බි්ඥා ලබලයි න සිල්පේ සිම්බියපත් ලබල තියෙනවා අනිච්ච කියාන්නේ මේදී දුක්ක කියන්නේ මේදී ඔය විදිහට අද තිපිටකී තියන. ඒ වටිනා ස්ථානය හිතුමනා අපට විකෘති කරනවන ධ්‍යාන සම්බන්ධව ආර්ස්ථායක මාර්ගයේ සම්බන්ධය මුළු මහත් තිපිටක අටුවාටීකාදිය සමහරකොට සමහරුම් බයනතුවමෙන් පති සේප කරනවා. ඉතින් ඒවගේ කාලයක මොන නීතියෙන් දක නවත් අන්න පුළුවන් ගුණේ. මෙ රටේ පින්වත් මහා සංගරත්නේ මීට කලින් කොච්චර උත්සාහකදාාද නීතිමේ පැත්තෙන් අඩු කියලා විධ විදිහයට ඔය කාරණ නවත්වන්න. නමුත් ටිපිට්‍රිපිටකේ ජාතික උරුමයක් කරපු කානාවකුත් තියනවා. එහෙම තියත්තිත්මි වනතර උන්නේ නේ. යම් කිසි නීතිමය ක්‍රමවේදයක් ඕනම් වෙනව නේද. කුමනොහෝ ආකාරයක නීතිමය ක්‍රමවේදයක් ඕන වෙනවා. ඒ නැතිහින්දා කාටවත්තය කරන්න බැර වුණ දැහිතන්න මේ වෙනකු අබීතුමහත්මා මුලින් අ දර් සද්ධර්ම පැතිරූපක විකෘතිකයින් පුද්ගලයාදින්නා තමයි වෙනස් කලේ. ඒගේ දෘෂටි වෙනස් කළාම ඒ යගේ පවුල් වෙනස්සෙන ගත්තා. ඒඇයගේ පවුල් වෙනස් වුනාාම ඒ ඇසුනුසුරුකන යාළුව රැකයාක නිස්ථානවල පිරිස සහ ඒ ගම්මානත් වෙනස් වන්න ගත්තා. මේ වෙනකොට ගම්මාන පලාාතලට හැරල තියෙන. ඒවාගේ මහා විසාද රැල්ලක් විදිහට ලොකූ පිරිසක්තියනෝ. දැන් අද සමස්ත සංගරත්නයෙන් ලංකා වින්නපමාණයෙන් භාගියකට වඩ නි ිපිටිටවාට ඒකාදී දැනුමක් ගැන කටයුතු කරන හරියාටි එක සද්ධාන් පපතුරූපක බහුලවතියනවා. ඉති මේ වගේ කාලසීමාවක දැනටමත් ප්‍රමාධවෙලාග හිතන්න ඇද තිපිටකය විකෘති වනයක නවත්තනයක. දැනටමත් හොඳටම් ප්‍රමාදයි. මේ ඒනි සාම තමයි එ ප්‍රමාද බව දැනෙන්නේ මට ඇතිවන අක මැත්තමත්ත. ටිපිටක සංරස්සන පනත සම්මතකද ගන්නකට පවතින විරුද්ධවාදී මතවලින්පේනවා කොච්චර ප්‍රමාද වෙලාද කියලා. තවදෝට ප්‍රමාද වනොත් වෙන්නේ සද්ධරම පැතිරූපක සරණගෙහිල්ල නිවන්දෝර සේල මිනිසුන්ට ඇහිරනයකයි. අපේ ස්වාමන්හස අතර මිතාමත්ම හොඳ පැහදිලි කිරීමටමයි කරේ අපි හැමම. අපි දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අප්‍රමාදීව කටයුතු කරන්නේ කියට සාමිහස. ඉදි අපි හිතන්න ඕනේ ඒ ගැනත් මේ වගේ ත්‍රම විශාල තර්ජනයක් ඇතිවෙලා තියෙන බවක්තම පේ නිසාමන් වහස අපේ ත්‍රිපිටකට එකනි ත්‍රිපිටක කියන සම්බුද්ධ දේශනාව. අපි හැමෝම ගරක්ෂා කරගන්න ඕනේ. අපි ඊලක ප්‍රශ්න යොම් නිසාමන් වහන්ස මේ ත්‍රපිටක සංකරක්ෂණ මණ්ඩලින් කරන්නේ කුමක්ද කියනක සබන්ධින් ස්වාමින්හස ඒගැ පොඩි පැහදිි කිිල්ම අපිට එතනති අපේ මහත්මයෝන් ්‍රිපිටක සංරස්න මණ්ඩලයෙන් කරන්නේ මකඇති කියලානකොට දැන් බුදුරජාණන් වහන්සේ දීශනා කළ ත්‍රිපිටක බුද්ධ වචනය සුරසත කරගන්න ගස්කල්වලට බෑනෙ. කැම්පකුණ වලටත් බෑනෙ. මහා මහර්ග සතාසේ පවකුහම දීර කරන්න යම් කිසි මලුස්සයගේෙන් සංවිධානාත්ම කණ්ඩායමක් ඕන වෙනවා යම්කිසි මනුස්ස පිරිසක් ඕන වෙනවා තිිපිටක බුද්ධ වචනය ඒ විදිහටම තියන දේ ඒ විදිහට පවත්තාගෙන යන් වෙනුව. ඒ වෙන යම්කිසි එක්ක පුද්ගල කණ්ඩායමක් එමොන නම ඉදුවත්. එතකොට යම්කිසි මේ සංරස්සන වැඩපිළිවලකට යම්කිසි ක්‍රමවේදයක් මොනහරි තියෙන් ඕන. තිපිටක සංරසන මණ්ඩලයෙන් කිරෙන්නේ අන්න ඒ මනුස්්‍යයෝවිසින් කරන්න ඕන කාරිභාරේ. තියන දේ තියන ආකාරයට මිතිදයට පවත්තාගෙන යෑ වෙනුවෙන්. අර් තිපිටක සංරස්සන මණ්ඩලේ ක්‍රියාත්මක වෙනවා ඒ අයට හිතල එකකුතු කරන්න බෑ තියෙන්ද ඉවත් කරන්න බැහ. හිතලියකොට කරන්නත් බෑතියෙන්දේ ඒවත් කරන්නත් බැහැ ඒ යට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූතවිනය අභිධරමය පුරාතියන ඒ ්‍රිපිටක බුද්ධ වචනයත්. ඒවාගේම ඒ පාලි අටවාටකාදී ඒ වැඩ පිළිවෙලාත්. ඒ කිසිම දෙයක් හිතුමනාපිරිි වෙනස් කරන්න බැහැ. ටිපිටට සංරස්සන ම්ඩලීෙන් කරන්න ඕන මොනවාද කියලා දැම්මම්ම ගත්ත සම්මති කරන්න යෝජිත ත්‍රිපිටක සදස්සන පනති සඳහන් වෙනවා. තිිපිටික සංලස්සන මණ්ඩලේ පිහිටුවීම තුන එක වගන්ති අදතේ. මෙම්මතු මණ්ඩලේයන්ුවෙන් සඳහන් කළවුන් ලබන තිිපිටක සංරස්සන මණ්ඩලේයන්ුවෙන් හඳුන්වුන් ලැබිය යුතු සහ සඳහන් කරුන් ලබිය යුතු මණ්ඩලයක් පිහිටුවනු ලැබිය යුතුය. දෙක මණ්ඩලය. මේ වගන්තියෙන් ඒට පවරා ඇති නාමෙන් සංස්ථාපිට මණ්ඩලයක් විය යුතුය. අවිච්චින්න පැවැත්මක් සහ බොදු මුත්‍රාවක් තිබිය යුතුය. සහ එකීනාමයිෙන් එය විසින්ද එයට එරෙහිවද නඩු පවරන් ලැබී හැකිය. ඒකන ඒකාධීප්‍රතිපාලනයක් නැහැමතන. මේ සාමීන් වහන්සේලා හෝ මේ ඉන්න මණ්ඩලේ පිරිස යම් කිසි තිපිටක අටුවාටීකා පරිවාර ගන්තාදී වැඩපිළිවෙලට එරෙහිව යම් කිය අමාර්ගයක් ගන්නවනම් බාහිර ඕනම කෙනෙත්ත අපිට ඕනම කෙනෙත්ට උන්හන්සේලාට සහයේ ණ්ඩලේ වරුදු අඩු දානපුළුවන් මේ කරපක වැරදිී කියලා. එතකොට ඒ ඇටත් පුළුවන් තිිපිටකේ විර්ම යුකෘතිී කරන අයට විරුත්්ව නටුදාන. ඉතින් මොන තරම් වටිනවාද. ඉතින් විනිවිධ භාාවවේාලන කිසිමේ ඒකාදප්‍රතිපාලනයක් නෑ මේ කරන්නේ තියනදේ තියෙන ආකාරීම්ම අකුරක්කත් එහෙම මේ කරන්න ඇතුව සුරක් සිතව අනාගතය වෙනුවෙන් පැවැත්වීම. ඉතින් එය මොන තරම් වටිනවාද. අත්‍ර මිතාමත්ම වටිනා පැහදිලි කිරිමස්වමිහසේ සිද්ධ කරේ, සමින්හසේ දැන් අප මණ්ඩලින් කරන්න කුමක් ද කියන එක සම්බධෙන් අප අපි සාකච්ඡා කරා දැන් සමිනිහස. මේ මණ්ඩල සංයුතය ගෙන කතාගලෙන සමිහස කොහොමද මේ මණ්ඩලි සංගතය නිර්මාණය වෙලා තියෙන සම්හස. එතනද අපේ මහත්ම ඒ මණ්ඩලයේ සංයුතිය දැන් පවති නෑ. සාාසනක වැඩ පිරිවලට අනුගතවත් රාජ්‍ය නීතියට අනුගතවත් යම් කිසිකමවේදීකට සකස් කරන්න පාය එකයන දැන් නැති දෙයක් අපිට නිර්මාණය කරන්න බැහැ තියෙන දෙයක් නිර්මාණය කරන්න වෙන්න එත නැද ඒ මණඩලී සංයුතියට අුව රජය නියෝජනය කරමින් අමාත්‍යවරයක්කින්වා ඒවාගේම බෞතිකටයුතු කොම සාරිස් ජෙනරල්වරයා ඉන්නවා. ඒවාගේ අමාත්‍යවරයාගේ අමාත්‍යන්සේ ලේකම්වරයාගින් හු ඒ ලේකම්වරයා විසි නම්කරවුන් ලබන ඒ අමාත්‍යාන්සිේ අතරියක ලේකම්වරයයුගගෙන්. ඒ විදිහයට ලොකු පිරිසක් ඉන්නවා දැම පනත මගේ ඇතේ තියෙන්න්නේ. ඉතින්ද තියෙනවා විදුලි සන්දය සධ්්‍යාසක ජෙනරාල්වරයාගෙන් ඒවාගේ අදාල විශවිද්‍යා උපකළඋපතිවරයා විසින් නම්කරවන් ලබන පහත දැක්න සාමාජකයින්ගිින් ඒදී විදිහට ලොක පිරිසක් න්නවා. ඒ පිරිස සියලු දෙනාම අ මණ්ඩලයේ කටයුතුවලදි අ තිපිටක අටවාටීකා විසුද්ධිමාර්ගී වැනි පරිවාර ගන්ත සුරස්යටට කිරීමම් වෙනුවෙන් ඉදිරිපත්වය ඕන. එතකොට මේක තියෙනවා උගත් බුද්ධිමත් පිරිසක් සම්බන්ධ මහනායක මහහිම්පාණන් වහන්සේලා අපේ පරම්පූජනීය පින්වන්ත මහනායක මහහිම්පාණන් වහන්සේලා ඒවාගේීම ඒ.ඒ පාර්සවලට වෙනවෙනම පිරිස්තියනවා. එතකොට මේ පවතිනකේදියට අනුව කෙනෙක්ට හිතන්න පුළුවන් මෙතනදී. අපිට අසාධානයක් වුණ අපේ පැත්තට අඩුයි ඒ ආදී විදිහට මෙතන අපිට තියෙන්නේ. තමන්ට කොටසක් ගැනීම කියන කානාව නෙම වේගීන් විකෘතිී කරම යන තිිපිටක බුද්ධ වචන ආරක්ෂා කර ගැනීමයි. තමන්ට ලැබෙන වරප්පසාදය තමන්ට ලැබෙන් ලාබී වෙනුවෙන් තමන්ට නෙමේ මේක කීර්තිී යන්නේ මේක කීර්තී යන්න මේිය සකස්කරපුයට කියර දැමිය සකස්කරපු පින්වතුන් වහන්සේලා සහ ගීහි පැවිදි පින්වත් පිරිසක් කින්නවන. එතු ඒ අයට ආද විදියට එහෙමට එහෙම දෙයක් පිතන ඇතික ගයුතු ැහැ. මෙට තිි බුද්ව වචන. ගතිේ නත් ගන්න ඕන නවත්ත ගත්ත නැත්තන් තවුදු දහයක්කත් මෙහෙමියයන්න බෑ. දැමේ තිය තත්වේ හැටියට තවුදු දහයක්කත් ඉදිරියට යන්න පුළුවන් කමක් නෑ දැනටමත් ඉන්නේ බොහෝ දෙනා හරිදේ හරිබුද්ධ වචනයමකද වැදිබපුද්ව වචනයම කක් දෙක හිතාගන්න බැරි පස්නයක. එනිසා මණ්ඩලයේ සංයුතිය සහ ඒදේවල් ඉතාමකම වැඩ පිළිවලකට තියෙනවා ඒ පිළිබඳවන වර්තමානය යම් යම් අතිමතාන්තර බොහෝ පාර්ස වලින් ඇල්ල තියෙනවානේ ඉතින් මේ වෙලාව වුණත් එභාගව ලෝගොර බදුරජාණන් වහන්සේ දේශනා කරපු තිිපිටක බුද්ධ වචනය සුරස්සත කර ගැනී වෙනුවෙන් ඒ කියාත්මක වෙන්න ඕන මනුස්ස කොට්ටාසය පිළිබඳව යම්කිසි තමන්ගේ හිත්ගන්නේ නැතිකානාවත් තියෙනවන්න. අර අකමැත්ත දක්කන පින්වතුන් වහන්සේලාට හෝය ගිහි පින්වතුන්ට තමන්ගේ යෝජනා ඉදිරිපත්ක ලෝක මෙහෙවෙන්න ඕන මෙහේ වෙන්න ඕන මෙහම සංසෝධනය වෙන්න ඕන අපේ මේ පිරි සේකතුවෙන්න ඕන අපේ පාසේ මිච්ච දක් එකකතු වෙන්න ඕන මෙහම කෙරෙන්න ඕන කියලා යෝජනා කර යවස් විදි රැතුව කරගන්න පුළුවන් මකද තාම සම්මත කලා නෑන. එනිසා තමන්ගේ අවස්්‍යතාවය ස්ටකරගන්න හොඳට ම ඉඩකඩ තියනාව මේ පනත්තතාවම සම්මති වෙලා නැහැ මේ ඕන වෙලාවකය තමන්ට අවශ්‍ය විදිහට ගැලපෙන විදිහට හරි වගන්ත එකතු කළ සකස් කරගන්න පුළුවන්. හැබැයි මෙතනද යට විරුද්ධතාවේ දක්වනව කියන්නේ භාගිවතුන් වහන්සේ විසින් දේශනාකරපුත් අපපිටක බුද්ධ වචනය යම්තා දුරකට හරි රැකගන්න තිබ අවස්ථාවට විරුද්ධරීමක් වවා. එකන් බුද්ධ වචනයේ සුරස්සිත කරගන්නේකට තමන් විරුද්ධ කාරයෙකුුණා වෙනවා. මොනමහරි විදිහකින් එය සුරක්ෂිත කරගන්න ඕන එකඒක ක්‍රම යොද්ල තියෙනවන කලින් එකක පින්වතු. ඉහි පැවැදි පින්වතුම් ඒකකමයක් අසාර්ථකුණාද. ඉති නීතිම ක්‍රමියයට යන්න වෙනවන්නේ එම නැත්තම්මකක්වේද. වැඩිකාරයක් යන්න කලින් අපිට සද්ධර්ම පැතිරූපක සරණ යන බහුතරයක් දකිින් හඹවේවි එතකොට සිද්ධ වෙන්නේ භාගිවතුන් වහන්සේ අරතරං විහෙසක් අරගෙන පාරමිතාපුරල ලෝතරා සම්මා සම්බුද්ධත්තයට පත්ත දේශනා කළ නිර්වාණය ප්‍රතිපදා මාර්ග අතුරු දහන්වීම ඒ අපරාධයක්. තාමත් හොඳ පැදිිකිරීමස්වාමන්වාහස ොහොමත්මස්තුූතියි ස්වාමන්ස ල්ළඟගේ ප්‍රශ්නයට යොමු වෙද්ද කෙනෙක් මතු කරන්න පුලස අමන්ස මෙහම ප්‍රශ්නයාව මේ ත්‍රිපිටක පනත යම් කිසි ආරන්න සේනාාසනයකට හෝ යම් කිසි පුද්ගලයකුට හෝ සංවිධානයකට විතරක් අයිති ඔවුන් විසින් විතරක් ඔවුන්ගේ අරමුණක් වෙනුවෙන් නිර්මාණය කරන එකක්ද කියලාස්වාමිනිනාාන්ස එහෙම කවරහරි කෞරහරි මේ පනත සම්බන්ධයෙන් ්‍රශ්නයක් නැගූත් කට ඒ සම්බන්ධයෙන් කොම දැ පිතුරක්ලබාදනිසාවන්නහස. එතනදී අභීතමහත්ම කරන්න ඕන පලවැනිමදී තමයි මෙන්නම ටිපිටක සංගස්සන පනතාරගෙන මුල ඉඳන් අගට කියවනය එකය. එක පාරක් කියවල මදිී අහපදියනිපාරත් මුල ඉඳන් අකට කියවන්න ඕන. ඒත් මදිී අහපත් තුන්වෙනි පාරත් මුල ඉඳන් අකගට කියවන්න ඕන හතරනි පාරත් කියවන්න ඕන කියවල කියවල එක මේක වගන්තියකින්වත් හම්බ වෙනවද ඒ විදිහට යම්සි ආරාණ සේනාසනයකට යම් සංවිධානයකට යම් කිසි පුද්ගල කණ්දාායමකට විත්තරක් මේ අයිති වන විදිහට වගන්ධි තියෙනවාද කියලා හම්බවෙන්නේ මෙතන තියෙන්නේ යම් කිසි ආරාණ සේනාසනයකට යම්කිසි පුද්ගල සංවිධානයකට යම් කිසි පිරිසකට තමන්ගේ අරමුණක් වෙනුවන් නිර්මාණය කර ගැනීමක් නෙමේ කියලා මෙතන තියන එකමදේ ්‍රිපිටක අටවා ටකා විසුද්ධිමාරගේ වැනි පරිවාර ගන්ත ඒ අපේ අර්ථකත්න සම්පදායක්ත් තියෙනවන් තේරවාදී තේරවාදී අර්ථකත්න සම්ප්‍රථාවය සුරක්ෂත කර ගැනීමක් තියෙන කියලා. අපි කියමුකු මේ සම්මතකට ගන්න යම්කිසි ආරන්න සේනාසනයක් විහෙසමහන් සිතන්න යම්කිසි ආරණ සේනාආසනයක්. ධර්මයකෘතියක් කරනවා කියලා. උහසර ැන්ටමමුුණහරි ධර්මකෘතියක් කරමින් ඉන්නවා කියමුක. උවහන්සේලාට ඒ නිවැදි කරග අවස්ථාව ලබිලා තියෙනවා ඕනෑම යම්කිසි වැරදිමත්ය සමාජකතු උනාන ඒකෙන්යට නිවැදිවෙන් අවස්ථාවක් නැද්ද අංගුලිමාට නිවැරදිවෙන්න පුළුවන් උනාානම් අම්භපාලීතයේනීන් වහසි නිවැරදිවෙන්න පුළුවන්ගුනාන අනත් ඇගෙන කොහොම එහෙම කියන්නේ නිවැදි අවස්ථාවක් නැත නැහිතන්නක කවුරුහරි කෙනෙක් එවැනි ආරන්න සේනාසනයක් හෝ එවැනි සංවිධානයක් එවැනි පිරිසක් ඉල්ලාක කරනවා නම් අප අපි ඒයගේ හල බලමු. ඒකට්ටිය ඒ පුද්ගලික ඕමනාගකට මේ පත සම්මධ කරනවා කියලා කියනව නම් හරියට එයාලට තවමත් මේ අම්ඹපාලිය ගනි කාවක් වගේ. නමුත් අපිට අම්පාලකෙන් මහරත්තේ නිවාහසනක් නමේද. අපිට මහරහත්තරණින් වහන්සේ නවා තවමාන් සමහරුන්ට අම්පාලිය ගනිකාව අපිට නං උත්තම් පෝජනීය මහනිය වස්තුවා නමු සමහරුන්ට අම්ඹපාලිය ගනිකාවා කෙනෙක් නිවවැතිව අනවස්ථාවත්තියෙන් ඕොන. මෙතනදී කිසිම ආකාරයක ආරණ සේනාසනයකට හු නැත්තම් පුද්ගල සංවිධානයකට හු එහම නැත්තම් පුද්ගලික කල්ලියකට හෝ කණ්ඩායමකට හු දේශපාන අවසථාවයකට හෝ තම තමන්ගේ ුවමනනායිපාකං ස්ට කර ගැනීමක් මේ පනතිය කොහෙවත් වෙන්න හැ. මුල ඉදන් අගට කියවන්න ඕන. අහපා මුල ඉන්න අගට කියවන්න ඕන. අහපා මුල ඉන්න අගත කියවන්න ඕන. විසි ස්පාරයක් කරිසිීය දෙසිේ පාරා කරිකයවල කියවල බලන්න ඕන මේ පනතය කොහෙවත් මන හැ. යම් කිසි ආරන්න සේනාසනයක් පුද්ගල සංවිධානයක් යම්කි දේශපාලන කල්ලිය කණ්ඩායමක් නඩත්තු කරන්නට. යම් කිසි පිරිසක්ගේ අවසතාාවයක් වෙනමින් තමන්ට යම්කිසි බලයක් ඒන්ද කරගන්න ඇත්තන් තමන්ගේ වැරදුුණුමතයක් නිවැදි කරගන්නට අවස් මේ යම්කිසිු උත්සාහයක් දර්ලා තියෙනවා කියලා කිසිම දෙයක් පන්ත තුළ නැහැ. මේ පන්ත අපි කීපු අතාවක් ඒවා. අධ්‍යනය කලා. නැවත් නැවත අධ්‍යනය කලා ත්‍රිපිටක අටුව ටීකා පරිවාර ගන්තවලට ගලපලා බැලුව. කොහිට තියෙන්නේ දෝෂයක් වරදක් කියලා. ඒ අනුව අර පොදවී සමස්ත සංඝරත්නය සාකච්ඡා කරනර මණ්ඩලිය සංයුතිය වගේ විවිධයේ සංසෝර්නය වියයුතුය සාකච්ඡා කළ යුතු කවුණ කාන සම්බන්ධ වනහම නිත්තක කුච්චානම් පිරිසුතු එකක බලන්න පුළුවන්. යම්හයකින් මොනමොහෝ සංසෝර්නය වෙන්න තියෙනවා නම්. ඒදී තමට ඉදිරිපත්ගයන්න පුලක සංසෝර්නය කරලා දෙන්න. කරන්න මේක වැට දීනේ මේ වගන්තත් එක ගලපල බලන්නම අටුවා වෙතියෙනවා මේ පාටය. ඇමේ සමන්තපාසාදිි කාටුවා මිරිපාට ඒ තියෙනවා. ආචරයවාද වැඩපිළිවට මේ ගල පෙන්න්න. ඇමක මේ මහෙමයි ඒඒ පෙන්නන්න පුළුව. ඉතින් මේ තියෙන්නේ පුද්ගල කණ්ඩායමක් ආරන්න සේනා අසනයක් ෝ පුද්ගලයෙක් උළුප්පමින් ඒකෙනෙක්ව ඉස්සරහට එන්න දඟරන උත්සාහයක් නෙමේ පොදවේ සමස්ත සමග සංඝයාගේ සමගිය මුල්කරගෙන උන්වහන්සේලා සියලු දෙනාම දිරිපත්වෙලා කරන්න ඕන වටිනාමහනීය කර්ාවයක්. විලාව මේක නොක්කලෝත්. අනාගතීය තවද දහැප පහලක්යනකොට ඒහයට පසු ැවෙන්න වෙන විරුත්ත විච්චයි. විරුද් විච්චයියට ගොඩක් පස තැවැන්න වෙනවවා ඒකට හේතුව තමයි අද බලන්නකෝ අපි හිතුවෙන අපේ නෑදෑඇත් අන්න සද්ධරම් පතිරූපකසාහන ගිහිල්ලා. අන්න අපේ පවුලෙ අපේ දුව අන්න අන්නලට සද්ධර්ම කෘතිකය ලඟට අන්න සල්ලි දීලා බුදු බවගන්න ගලන්න සල්ිදීල සෝහං වෙන්න ගිහිල්ලා. අන්න බුද්ධාතයට පත්වනා කියලා ඉන්න හොර ජීවරජාරී හොයාගෙන ගිහිල්ලා. හදවතේ ලොකු වේතනාවක් ඇතුේ ඒ ඇත්තට කනකාට වෙන්න වේවි. මොනවාරි මේ වැඩ පිළිවෙල ටකමැත්නම් වෙනමක් අයි නීති මේ වැඩ පිවෙල කරන්න ඕන්න මේ න. ඉතිමේ ර ෝකට අකමැත්නම් ඒ ඇය අනේ අපි වාදකරන්නෙන්නේ අපිවට කතාකානෙන්න ඕූ වගේ ඉන්න නැතුව. මහකාසය මහරාතන් වහන්සේ ඒවාගේ අනිු සංගීතිකාරයක මහරතන් වහන්සේ අනුගමනය කළලා වගේ අපි නහටවෙන්න හොන්න අප ියාත්මක වෙන්න ඕන එන්න අපි වැරදි මතේ සම්පූර්ණ කණ්ඩනය ක නො. ඔය මතේ වැරදි. කියන්නේ පාවක බුදධව වචනයනන්නේ වේයා ඒහෙමහරික ගන්න ඕන. එකක වාදයකින් හැ නැත්තම් පසිද සංවාදයකින් අදහෙම නැත්නම්. යම් ආකාරයකට නම් අපි නාගසන මහරාතන් වහසක වැඩපිළිවල විදිහයට හරි. මේ මණ්ඩදේට අකමැත්නම්? ඒ ඇත්තු වෙනකම කුම ක්‍රම වේදයකින් හරි ක්‍රාත්මක වන්න ඕන. මචරෞුදු ගානකටේ ඇත්තු කියියාත්මවෙලලා අන හැන. කයාත්ම කුඩානං කොහමද මේ මේ තර අතුර වික්‍රරිතාල පනදාල මෙහම තියෙන්නේ. අතු බලන්න ක අපේ තේරවා දි විිස්සු සංස්ථ වේකින් පේහෙන හැ. උපාස ප පාසකන් වේගෙන් පිරිහි නඇති. ඒකට මොකක්තිය කරන වැට පිළිවෙඳ. ආරන්ශේනාසනවල අපිත් කරෑවල ගස මේ ගල් මේ ඇසුරුසුරු කරගෙන එහෙම විතරක් හිටියොත්. අපි දන්නේම නැතුව අනාගතයේ බොහෝ දෙනාට නිර්වාණගාමී ප්‍රතිපතා වැහෙනවා. එනිසා පුද්ගලයක්කේ සංවිධානයගේ වුව මනාවක් නෙමේ තිිපිටක පණතරංකේවා බැලුවහන් පේනවා එකම අරමුණ තියෙන්නේ තිපිටකේ අටකතා සටීකා යම්මාකාරයකින් වෙනස් කිරීම, විකෘතිී කිරීම, විරෝපී කිරීම, විනාස කිරීම, නිග්ගහ කිරීම, අවමන්කිරීම, අයතා භාවිතය හෝ සාවද්‍ය ලෙස අර්ථනිර ූපනය කිරීම වැලැක්වීම සඳහා විදිවිධාන සැලැස්සීම සඳහාද කියන. ඒ සංරස්සන මණ්ඩලයේ පිහිටීම සඳහාතිකන්න ඒවාගාන්තයට අනුව තියන වැඩ පිළිවෙලාක්කයමස්මින්නස් බොහො හොද පිළිතුරක් ඇත්වශයෙන්ම පිට කියන්න පුළුවන් හරිම ප්‍රායගික පිළිතුරාක් වහන්සේ දේශනා කර ස්වාමිනාන්ස යම් කෙනෙක්ට මේ වඩියක බාලනයක් කෙනට හිතෙන පුළන් සම්බුද්ධ ශාශනයේ සම්බුද්ධ ශාසනය මේ උතුම් ශ්‍රීබුද්ධ වචනය රැකගැනීමට තියන අන්තිම අවස්ථාවද කියලා මේ මේ විඩිය එක බලන කනෙක්ට තේරුම් ගැනීම හැකියාව තිබෙනා මේ වඩියක අන්තිමේදයක්ත් වශයෙන්ම. සාමීහසේ ඊළංඟට අප ඊළඟ ප්‍රශ්නයට ොම්ම විදි මන්හස කෙනෙක් අහන්න පුළන් මේ පනත ධර්ම විනය විරෝධීද කියලා සාමන්හන්ස. ඒ ගැන ඔබවහන්සේ සාමන්හන්සේයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්නා. එතනති අපි තමහත්ම ධර්මවිනය විරෝධීද කියලා ඇහවත් අපි බලන්න ඕන. සුත්තගේය වේයාාකයන ගාථ හඋදාන ඉතියුත්තක ජාතක භූතතාම වේදල්ලගේ නවංග සතු ශාසනයට අයිති. මුළුමහත් සත්්ධර්ම වැඩපිළිවෙලටම අයිති. අටටකතා ටකා විසුතිමාර්ගයාදී පරිවාර ගන්ත ඒ මුළුමහත් වැඩපිළිවෙලටම අයිති. ධර්මගන්ත ඔස්සේ විරුත්්මන හරි කාරනාවක් මේ තුළ තියවද කියලා. අපිට තිපිටක බුද්ධ වච්චනය තිබ්බ විදිහට භාගවතුන්හසේ දේශනා කර විදිහටම අනාගතයේ තරිගනයමට වැඩකලෝතින් ඒ මේ විනය අනුව වැරදි මේ ධර්ම කාරණාවන වැරදි කළ වගන්තියක් කොහවත් සැබවෙන්න. ික ුද්ධ වචනය සුරස්සත කර ගැනීමට යම් කෙනෙ කටයුතු කරනවානා යම්මාආකාරයකට ඒක ධර්මවිරෝධී විනේවිරෝධී කළ වගන්තියක්. අපිට තිපිටකය අටුවා ටකා ටිප්පන පරිවාරගන්ත සන්න ගැටපද ඔය කුමන තැනකින්වත් හම්බ වෙන්න හැන. අපිට හම්බ වෙන්නක අගේ කිරීම. අපි හම්බ වනා භාගිවතුන් වහස වැඩ ඉන්න කාරද සාති හාමුද අන් ං්‍යායකන පස්නයක් ඇති වෙනවා. එක ම හිතත් බවම් භවය යනවා කියනවා. සාති හාමුදුරුවන්ව ත විරුත්ත වෙන වනිස්වාමින් වහන්සේලා. සාති හාම්දුරුවන් එක්කරගෙන යනවා බදුරජාණන් වහන්සේ ළඟට භාගවතුන් වහන්සේ මෙන්න ඒ විසිඳනවා. එතකොට තවත් විවිධාකාරකාන ගැටලු ඇතිවෙනවා පස්සන ඇති වෙනවා. එකස් පංචාභීකඥාලාභයෙ ස්වාමින් වහන්සේ නමක් මදදප සරීර ගත කරගන්නවා. බුදුරජාණන් වහන්සේට ඒක දැනගන්න සලස්වනවා. භාගවතුන් වහන්සේට මෙන විනේනීති පනවවා. එවාගේම අපේ සහර මහරාතන් වහන්සේලාති යම්යන් ඇවැත්වෙනවා. භාගවතුන්හස රහතන් වහන්සේලා ති සිද්ධ වන හි කවන්වලට මෙන විනේී පනවන විනහිපිටකේ බලුව මරහතන් වහන්සේලාටත් පනෝපි විනේෙන් හිත්තියෙනවානේ. එතකොට වැරදි කලාන අතීතය ඕන තරම්. සුතිින් හාමුර ගීහි කළ අබුවත්යෙක්ති ඉන්නවා. සුදදින්න හාමුදුරුවන් නට හිතේ කොකුසැ ඇැතිවෙන යෝපන බික්කූ ික්ක වූ න් සික්ක සාජය සමාපාන්නෝ සික්කන් අපපච්ායද කායදු බල්්‍යන් අනාවිකත්තා මේතුනන් දම්ම පසේවේයේ අන්තම සෝති රච්ායන් තය පාජකෘතය සං අ බදුාණ වහසේ විඳේ නිති පණනෝන. ඉතින් යම්යම් කාලවල යම්යම් පස්න විවිට පැතිවලින්ගෙනවා. ඒ විධාකාර පස්නවලති ඉස්සර මේ පස්නේ තිබිල නැහැ දැම් මේ පස්නේ ඇවිල්ල තිබට ඒක විනේපටිපත්න නැහැ කියලා එහෙම හිතන්න හොදැනෑ ඉස්සරතයම් ගැටලුවක් ඇතුනානං ඒකට පිළියන් යුතුලා තියෙනවනක් දැනුත්තේ ගැටලුවට පිළියම් යොදන්න පුළුව. සම්පූනේම ධර්මයටත් එකඟයි විනයටත් එකඟයි. ධර්ම විනයේ සම්බන්ධව කවනයේදී. අර මණ්ඩලයේ සම්බන්ධයම්යම් කවුණකාණා තියෙනවා නම් ඒවා පිළිබඳව බිස්සූන් වහන්සේලා මැදිහත් වෙලලා ඒ පින්වාන්ට බිස්සුන් වහස උප දෙෙස්දීලා මේක මේ විදිහට සකස්කාන මේ විදිහ සකස්කාන මේ විදි සකස්කාක උප දෙෙස් දෙන්න පුළුවන් තිිපිටක බුද්ත වචනය සුරස්සත කර ගැනීම කරන්නම ඕන ඒ ධර්මවිනයට එකඟයි අක්කවනේදීත් ධර්ම විනයට එකඟතාවයක් නෑකිලා තමන්ට පේන කවනත් තියෙනවන මී මහොත වන සංස්ෝත්නය කරන්න පුළුවන්. ස්මින සිතම දුන් පැහදිි කිරීම සම්බන්ධයෙන් ධර්මවිනය විරෝධී නැත්නම් ස්වාමීන් වහන්සේ ඒකග දුට අපිට පැහදිලි කරමක් කියල දෙන්න පුළුවන්න වාමින්හස. ඔබීත මහත්ම දැම් බුදුරජාණන් වහන්සේ වැඩිහිතේ කාලයේදී ඇතිවනු යම්යම්. ධරම මතවාද බිස්සුන් අහසලට වැතිදි දුෂතියෙනකොට ඒවා ක්ඩනය කරනක අනි බිස්සූන් වහන්සේලා මැදිිහත්තුන විිය බුදුරජාණන් වහසේනට එක්ං ආපු විදි බුදුරජාණන් වහන්සේ මෝකපුරුසය කියළ කතා කරමින් විනිණීටි පැනවම විදිහ ඒවාගේ තුලනන්දා බිස්සුනිය වගේ කට්ටිය ලොහුණුහම ඉල්ලගෙන ඒටමාන ඉක්වා තර්ම ඉක්වා කටයුතු කරනකොට පචිතය වැත්තා දිය පනවා එහෙම ලබා ගැනීම තහනන් විදිහටය පනුවමින් විනිේණීට පනවප ආකාලයක් තියෙනවෙන. එතකොට පලවැනි ධර්ම සංගායනාවීදී සුබාධබිස්වුවගේ අබාධ වචනය මුලිකරගෙන සංගීතිකායක මහරාතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අර්ථකත්න ක්‍රමය ඇතුළත් අටුවා ක්‍රමයත් එක්කම සුරස්සිතව පළවෙන් ධර්ම සංගායනාවදී ටිපිටකේ සංගායනා කලානේ. ඉතින්දිීත් කරපු ක්‍රමයක්ත් තියෙනවානේ. දෙවෙන් ධර්ම සංානාවේද කරපු ක්‍රමයත්ති ආනන්ද මහරාතන්නාසික සිත්සස්වාමිනාසක මූලිකත්වයන් ෙවනු දෙවෙෙන් ධර්ම සංගායනාවී. තුන්ෙන් ධර්ම සංගානාවිදික කර විදිිය කුත්තියෙනවානේ. තුන්ෙන් ධර්ම සංගායනවිදි ටිකක් සර පවසක මේය උුත්පා විච්චි වෙනවානේ ඒක යන ලොකු පිරිසක්සිවුරු රනවාන. හං ොඩු ගහනවානේ. එතකොටට ලංකාවේදිීතේ වගේ සිදුවීම් කීපයක් එෙනවනේ. ලංකාවේදීතේ විදිහයට ඒ නොමනාක ආකාරකන් කර බිස්වූන් වහන්සේලා එයින් ඉවත් කරවන්නට අවස කියයාාමාර්ගම ගත්ත අවස්ථ ගොඩත්වයෙනවාන ඉතුට ඉතිහාසේ පුරාම අපිට තියෙනවා වර්තමානයේති අනුගමනේ කරන්න පුළුවන් ක්‍රම වේදකොඩක්. අතීතේ පාවිචි කරල තියනේවා වර්තමානයට ධර්මවිනයට එකඟව ගත හැකි කියාමාර්ගයක් ගන්න තේරෙන්න්න ඇත් නං. අතීතයේදී කරලා තියෙන කියාමාර්ගයක් අනුව ධර්මවිනයට එකව කටයුත් කරන්න ඕන. මකද ධර්මවිනයට එකඟවන හැමතේෙන් වන්නට ඕනේ. ඉතිං ආදර්ශ ගත හැකින්නේ. මේ නීතිවලින් ඒකෙහි වෙනවානේ. දෙන් අසූ කදිරාජයා මොනවගේ නියමයක් කරන්න ඇත්ද අර පිරිස ශසනයෙන් යැරපනකොට කොයි වගේ කියාමාර්ගයක් ගන්න ඇත්ද. ලංකාවේදිීතේ වගේ විධවස්ථාවලි මොනවගේ කියාමාර්ග ගන්න ඇත්ත. දැන් ශසනී තුළදීත් තියෙනවනේ ඒ කියන්නේ සාමනීර හාමුදුරුවන්ගේ වඩදක්වුණොත් අපිට තියෙන දස දනු අඟහෙම. එක සාම්නීදකම ඉවත් කන්න පුළුව. උපසම්පදා බිස්වූන්වහන්සේ නමත් හිතන්නක මෛතුන සේවනය කදා කළ පාරාජිකානය උන්වහන්සේ පැරදුනානේ තලගහක මේ පොළගහක කටය කඩා වැත්න වගේ වන්න න එක ශාසනක වස උන්හසේ මලානේ. එකක සාමනේර වන්න ඕනෙක් හෙමන තැ ගහි වෙන්නට ඕන එතුට මඟ පල් ලබන්න පුළන් ගතකොට එති මේ වගේ ධර්මවිනය සම්බන්ධය බැලුවොත් ධර්ම විනයට අතිසයම එකගයි. ලෙවාගේම යම්හයකින් තමන්ට නොගැලපෙන වගන්තියක් පේනවානම් ඒ වගන්තිය මෙන්න මේ විදිට මේක තව සංසෝධනය ෙන්න්නවන අපි මෙහෙම එකති වෙල්ලා කරමු මේ විදිහ සාකච්ඡා කළ කරන්න පුළුවන්. අනික මේ වෙලාව ලොකුම ලාවයක් අපිට ලැබෙලා තියෙනවා. ඒ තම අපේ අභීතමහත්ම තිපිටක සංවස්සන පන්ත විදිහයට එන්නේ සුකා සංගස්ත සාමා්‍ය සංඝයාගේ සමගය. නිකාය තුනයම සංගරාත්නයක නියෝචනය. සංගරාත්නයේ බෙදී වෙන්විල අවදරල්ට අතින්ඩ බැහැ. එකට එකතුවල එක අඩමුණක් උද සාහින්ද වෙනවා. බලන්නකොම පනතතියෙන් අපෝලුවත්තය. ඉතින් සමඟි වෙන්න කෞුදාක මැතිවෙන්නේ. ඇයි මේ සමඟි වෙන්න කැමඇත්ති. ඇයිහෙම අසමගි වෙන්න මොහෝ හේතුව. අසමගි වෙන්නම ඕනෙ හැයි. සමගි වෙන්න පායහම ඉතින් සමගිය මොනතරන්නන් සැපැහැත්ද. සංඝයාගේ සමගිය. ඉතින් මේ වෙනවේද මේ තමන් වහන්සේලාට හෝ ගිහිපංවතුන්ට යම්ය මතවාද මේ ගැටලුවත්තිෙනවන. හොඳමදේ ඒක පෙන්න ලදේලා අපි මේ වගන්ති වෙනස් කරමු නේද. වැඩිහිට ස්වාමින් වහන්සේලා න අනේ අපේ. පින් ගත මහයිස්ත විරියන් හස හතරන් ව හන්ස සමහාවනසේක්වා අපි මේ වරද මේ වගේ වර්දවිරදි වගන්තියක්ත් තියන මේ වගේ හිද්ගත් නැත්ති තැනත් තියෙනවා මේ අටුව පාටයට මේ ටිකාා පාටයට මේ තැන්ට කෙලිම නයායයිෙන් ඕන අදා රතනකින් වගන්තියකෙන් ඕොන අඩ හිතතු ලෝකින්ෙන් නැතුව. මේ අවස්ස තිිපිටක ටිපිටකේ තුල්ල අටවාටීකා පරිවාර ගන්තාදී තියන දීයට මේ එකකගේ වෙන්න අපේ සයනාසේ මේ එකක්කගේ වෙන්න අපේශායනස හැේ පනත දේවල්න විතරයි. පනතින් නැති ඒ පනතර මැදිහත්වෙලා ඉන්න සමහර පින්වල්සාමින්න හසල සමහර ගිහි පින්වතුන්ගේ අතීතකයාආකාර්කංගල මොනොහැති ඒවා රව සීම නෙමි පනටඇත අදා දේවල් පමනක්. පනතේ උඩේ උඩාකුරෙන් ද අන්තිමකුර දක්වා තියන වගන්තති ඔක්කෝම විසිත ස්පාරක්කයි සිය දෙසය පාරා කර කියවල බල්ල ඒක සංසෝනී වෙන්න ඕන තැම්බල්ල අපි සියලුම දෙනාම සමගියෙන් භාගිවතුන් වහන්සේ දේශනාකරපසි සද්ධර්මය විකෘතිය කරමින් සිටින සද්ධර්ම විකෘතිකයින්ගෙන් සද්ධර්මපතුරු ූපකයින්ගෙන් සසුන බේරාගන්න මේ වගන්තිටිකත් එකතු කරන්න අපේ සෑනාසෝය මහනිය පින්කමේ කොටස්කරුවයෙක් මාවත් කරන්න කියලා ඒ විදිහට කටයුතුකාන පුළුව. එහෙම කරන්නත් බැනම්. මොකක්හරිමාණයක් මොනහරි සිතතුළයන් අකමැත්තක් මොනහරි දේශයක් මොනහරි රසියාවක් මොනවාහරි දෙයක් ඇති වෙනවා නම් අඩුම තරම නිහඬ වෙලා සහයෝගයේ දීම හරි මේ වෙලාවි කරන්න ඕන නැත්නම් ඒ හතවත්තලට පසුතැවීමෙනවත් තව අඔුතු තහයක් ඇත්ත. මේක සම්මත කර ගනි බැරිවුණොත් අපි ඔක්කෝටම මර්ධනය කරගන්න බැරි තර්මටම සත්තරම පැතුරූපකයෝ වර්නය වෙලා ඉන්නවා. හිතීතියාගන්න වෙනවා ඒ අයට ඒ අයි පසුත වෙනවාද එහෙමනැත්නම් මේ පුළුවන් තරමට ටිපිටක බුද්ධ වචන සුරස්ත කරගන්න මේක මේයට කැමැතිවෙනවාට මේට අක මැතිනම් වෙනත් ක්‍රමවේදයකින් ඒ වෙනුවට කටයුත්තාක් කරනවාද නොකර ඉන්නවාට වඩා මොකක් හොෝ කළ යුත්තු. මොකක්වත් නොකර ඒක ඇද කියියමින් වැරදි කියයමින් ඒකරනණින්දා කරමින් අපහස කරමින් අවලාධ කරමින් එන්න හරිියන්න මොනව හරිකමවේදය මේ මොහොතේ කළ යුතුයි දැනටමත් ප්‍රමාදායි. දැන් කෙනෙක්ට අහන්න පුලොන්ස්වාමිනිහන්ස ධර්ම සංගානාකින් වෙන කාරිභාරයම මේ එකන මත්‍රපිටක සංරක්ෂණ පනත සම්බන්ධනු සිද්ධ වෙනවාද කියන එක සම්බන්ධ ශවාමිහසේක මට ඇත්ත මතතිච්ච ප්‍රශ්ණයක් ස්වමින්සේ මේ ධර්ම සංගානාවක්වි වෙන කාරිභාරයම මේ පනති සිද්ධ වෙනවාද කියන්නේ සමානකම් තිී නොද සමින්හස. පින් අන්ත අපීතමහත්ම ධර්ම සංගායනාවකට මේ පනිත සමාන කරන්න බැහැ. හේතුව ධර්ම සංගායනාවලදී සුරස්සිත කරලා තියෙන ආකාරයට ටිපිටකය ගන්තාරූඩ කරල තියෙන ආකාරයට අනාගතීට පවත්තාගෙන යෑමට තියෙන දී තියෙන ආකාරීමම සුරක්ෂත කරගන්නා වැඩපිළිවෙලයක් පමණ. මේ ධර්ම සංගායනාවකට සමානක කරන්න බැහැ. මේන් කෙරෙන්නේ තියන දේතියන විදිහටම සුරක්ෂිතව පවත්වාගෙනයන්නට යම් ආරස්සක වඩ පිරිවලක් පමණ. තියන දී විකෘතිය කරන්න බැරිවිදිහට ලැක ගැනීම විතරයි. ධර්ම සංගායනාවකදී කරන්න ඕන ආකාරය වෙනම එසිදු කරන්න ඕන චට්ට සංගායනාවේ දීහම ක්‍රියාත්ම කුණාවගේ පළවන් දෙ වවනතුන් ධර්ම සංගය ධර්මය සංගායනාක විනේ සංගායනාකරමින්. පස්න පුච්චක්කම යටති කරපු මේ ආකාරයට ක්‍ර්‍යාත්මක වන්න වෙන මෙතන හෙම දෙයක් වෙන්න මෙතන සිද්ධ වෙන්නේ තිබිටික බුද්ධ වජනය සුරස්සත කරන්න යම්කිසි. ආරස්්‍යත නීතිය සහයෝගයක් ලබාගන්න වැඩ පිළිවෙලා. හරියට අසෝකදිරාජයගේ මගලයේ පූතිස මහරහතන්වාද නීතිය සහයෝග ලැබුණ අජා සතරත්තුමාට සහයෝ අජා සතරත්තුමාගෙන් සහයෝග ලබුණ මහකාසේ මහරතන් වහසේඇ බිස්සුන් වහන්සේලාට අනිකුත් රජවරුන්ගේ ලැබුණ වගේ මිට. රාජ්‍ය අනු ගායක් රාජ්‍ය ආරක්ෂාවක් ලබා කැනීමක් කරන්න එහම ස. ඊළඟ ප්‍රශ්නයට අප යවවිද්ධස්වාමින් වහස කෙනෙක්ට අහන්න පුළුවන්. මේ වගේ පනතක් ස්වාමිහස අවශ්‍ය වෙන්න ස්වාමින් වහසලා ද මේ කියන ආකාරයට සමන් වහස. දැන් අපිට මේ කාලෙ තියන ශාසනික අනතුරු මොනවවාද ස්මන්හසේ කැ ඒව අපිට උදාහරණ වශයෙන් පැදිලි කරලා දෙන්න ස්වාමින්හස පුළුවන්. ඔහ අබීත මහත්ම මේකාල සීමවී, ඉතාගන්න බැරිතරන් ශාසටකන්තුරකොටත් තියෙනවා. කාලිගමාග හොඳයි. ඒවාගේම අතීතිී තිබ හැම කැල්ලි කෝලාහලයක් ම හොඳ. මට පීන නාගාජන පාධයන් වහන්සේලාගේ බිහිවීම වැනි. ඒ අසුගෝ සාචාරපාධයන් වහන්සේ ආදී කොටගත් ඒ මහායානික ක්‍රවේදයට මුල්තම මුල්ගල්තාමින් ඒ කටයු කරපු ආචාරිපාදයන වතරට හොඳයි කල හිත්න මේ වර්තමාන්තක කුමාතරකොටු දෙක්ා. මොකද මේ කුමාන්ත්‍රණවලින් ගැලවීම ලිහෙසි නැහැ. දැන් අපි උක්කවම කරවටක් එලිලා ඉවරයි. හොන්ටට සිහිකල්පනාව විමසා බලන්නකු තියෙන කුමාන්ත්‍රන රැල්ලේ හැටි අපිට අපි ගැන විශ්වාසයේ නැති කලාට පස්සේ අපි කාගේ දිහාද බලන්න අපි එල්ලින්න කොහෙද. අපිට අපි ගැන විශ්වාසය නැති කලාම් අපි බෙලෙහි න තත්වයට පත් කලාම් තමන්ට තමන් ගැන විශ්වාසය නැති කරනවා තමන් පිළිපාත්නා තමන්ගේ දහම ගැන මවුපියන්සා පවුල් පරපුරෙන් ආ ඒවාගේම තින් ගන්තාරූඩ වෙලාතන ඉතාම සුරක්ෂිතව තියෙන දාම කන සැකේ උපදවනෝ. සැක ප දෙන්න ගත්ධරපාස සැකයි නැවැත්මකු හිත විචිකිච්ඡාව හම්. බුද්ධාදී අටතැන්හි සැකේ කියන සැකේ ආවට පස්සේ සද්ධාව පලා යනවනේ. එතක සද්ධාව තිය කෙල හිතනවාද සද්ධාව ඇතිතැන කුසල්ටයන සද්ධාව නැති තැන කුසල්ටියේද සද්ධාව නැත්තැන කුසලයක් රැඳී සිටින්නේ කුසල්ලොක්කොම් පලා යනොවෙන්න මූහය. සියලුම දෙනා කුසල පැත්තට පරිවෙන්න ගනීවි අ අපූරුවට මෙතන තියෙනෙ පින්වන්ත මහත්මා පැතිබල කුමන්තනගොඩාක්. වාමිාහස මට ඒ ඒ සම්බන්ධ ස්මින්ාහසගෙන් ස්වාමිනාාන්සේ සම්බන්ධයෙන් පැදිලි කරදි මට මේ වගේ ප්‍රශ්නයකහ මට හිතන ස්වාමිණහස ගොඩක් ඇතරම ධර්ම ප්‍රතිරූපකය ගැන කතාකරජ ශමනිාස අපිට ළඟදී ඇතම හන්ඩ හම්බුණා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාව කිය ස්මිනාාස එතරම ඒවගේ දෙයක් අපිට අහන්ඩ හම්බුනම් සාමන් වහන්ස බෞද්ධයෙක් වශයෙන් ර අපේ හිතාගෙන හිටපු දව සම්පූර්ම අපේ අනිපැත් අපට කනපිට හැරීමක් තමයි සිද්ුවෙන සම්මහස. ඒ වගේ දේවලුත් සම්බන්ධය කොහුදු සමන් වහන්ස එකන අපේ ශ්‍රද්ධාව කොුදු සමාන්සය එක වෙනස් වෙනවා ඒ සම්බන්ධෙන් පැහැදිි කර සමාහසය ඕ ධර්මවිහත්නා ඇත නැද. දුරජාණන් වහන්සේ ලංකාය පහල වනා කියනෙ අදහස මුලින්මයන්නේ අ දේවාලය කපපුමහත්තෙක් විදිඇතියහෙන්ලා හොඳට වයසරගල මහනවෙච්ච හර අභේරත්නා ලංකාර කියන. ඒ මහළු පැවිති හිමියන්ගන්නේ. ඒම වර්ධනය කරමින් ගන්නේ හොඳටම වයිසට ගිහිල්ල රජයේ සේවකයක් විදි ඇතින්ල්ල හොඳ ටැම වයසට ගිල් අඹුසැමි ජීවිත ගේෙවල දූදරුවාද ඇමරිකාවී ජීවර්තන තත්වයට පත් කරලා. වෙනම ඒගමනක් සකස් කල ඉට ශාසනයට ඇවිල්ල කටයුතුකය නර තමන් අරහත්මහා බුදුරජාණන් වහන්සේ කළ පෝස්තේගහගෙන කටයුතුය නර මීවන පලාානේ නැහිමියන් වගේ අයනෙ. එතකොට මීවන පලාානේ හිමියන් වහරක හිමියන් වගේ දෙන්නට කලින් ඉන්දියයාාව හිීනැද්ද වෙනත් උගත්තු කවුරුවත්. චීනී හිටී නැද්ද වෙනත් උගත්තු කවුරුුව. බුරුමේ හිතී නැද්ද වෙනත් උගත්තු කවුරුවත්. පකිස්ථානය හිීනැද්ද වෙනත් උගත්තු කවුරුවත්. නේපාලි හිතීනැද්ද කවුරුවත් මුස්ලිින් රටවල් වෙලාතියන අතීතයේ බෞද්ධ රටවල වුණු ඒතැන්වද කවරුව තිර ැද ලංකායි බුදු හාමුදුුව පහඳුනා කල කියන්න. එතු ලංකාව විබෙන කවුරුවත් මනිසාමින්න් වහන්සේ නමක් අතීතයේදමේ අවුදු දෙදහකට අධික කාලයේ ද ඔය වගේ ප්‍රකාසයක් කර ලතිය නෝද. මෙතන තියන අපිට අපි කෙන සැකයක් ඇති කිරෙමකතේ ලංකාව සිංහලයෙන්න්ගෙතියන හොඳ වටි නාගාතියක් තමන්ගේ ජාතීයට ආතරී. තමන්ගේ රටට ආතදී. තමන්ගේ ජාතීයට තමන්ගේ ආගමට තමන්ගේ රටට ගොඩක් ආදරේ. ඒ උදවිය බෞද්ධයනේ බෞද්ධය ඉනරටක් දුපත්වය නැහැ. අතීත බලන්නක බෞද්ධයෝ හිටිය මේ රටේ තියන අටීත දියුණුව කොයි රටක තිබල තින ො තරම් පහසත්ව තිබලද පිට ටවල්ලටත් කන්න දෙන්න පුළුවන්තර මේ අස්සෑන තිබ්බන්නේ. ැන් ඉතින් පාලිකය බෞද්ධනය මහිනේ. ඉතින් දැන්ඉන්න පාලකය ඇවිල්ලා බුදුදහමනුව රටපාලය කරන්නන්නේ නේ බුදු දහමනු රටපාලයක දන මේරට මොන තරන් දියුණ වෙනවාද. ඉතින් මෙතනතියන්නේ කුමන්තරණ කොඩා. ඉතින් පාලකයාගේදම මිත්‍ය අදදුස්ටි පැත්තට බරවන්නහිද. වාලකයකි ඉදා. ඉඳලා. එතකොට අභීතුමහත්ම මේකුමාන්තරන වැඩපිළි වෙලි දැන් ලංකාය බුදුරජාණන් වහන්සේ පහළනාකෙන් එකන අපි වෙනම සාකච්ඡාවක් කරමු. ඒ එකක ඒතරම් වට නොමකද තරම් ගඩක්වන එතන පින්න තියෙන. දැන් අද කාණාවේදී බුදුරජාණන් වහන්සේ දඹතිව පහළූ බවට පුරාවිද්‍යාත්මක සාධක ඓතිහාසික සාධක ඒවාගේම ගන්ත ඒවාගේ දේසාාට නෑවාර්තා ඒවාගේම යම්කිසි මොනවාහරි ක්‍රමවේදයක් යුදනවා නම් අතීතය කවුුණක් දැනගන්න ඒ යුදන සමස්ත ක්‍රමවේදිය. තුලම තියෙන්නේ බදුරජාණන්හස දමතිය පහදනා කියලා. අදයින්න උගත්තු ප්‍රාඥනියෝ, බුද්ධිමතු, මොනොහරි ක්‍රමවේදයකින්. අතීතේ දෙයක් කාලනීනකමයකින් හරි මොනොහරිකමයින් අතීතේ දෙයක් දැනගන්න කටයුතු කරනවා නම්. ඒ සේදම උගත්තුන්ට ඒ තියන ක්‍රමවේදය නිසා මොකක් කරිපතිඵලයක් ලබෙනවා. හැබැ මේකි ක්‍රමවේදය. අර වයසටි ගීල පැවදුන්වර මහළු පැවිදිි පුද්ගලයා. ඒකයනේ අම්ුසැමි ජීවිතයකුද්ගෙවල දරුවත්තල්ල ඇමරිකාය පදිංචි කළ රාචා එතන ගොඩක හැකයා කරල මේ වලපය ගොඩපයයි ඉන්නම මානාසන්න වෙලාවේදී ශාසනයට ඇතුල්ලෙලා. ඒත් මානාසන්නලද ඇතුල සමස්ස සං්‍යයාාවසින් ඔහු බිස්සූතය නුත් නිෙරපලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ ලංකාව පහළනාාවගේ මතයක් කියනකොට හිතන්නකෝ. මේ කුමාන්තනයේ තරම. එතකොට ඒකිනා සිවිපිරි සම්බියාපත්හින්ද නිහෙම කියනවා කියන්නේ. එතකොට අද අයිතිහාසේ ගවේසනක විද්‍යාත්මකම ඔක්කෝම නැතුව මේ පුද්ගලයා කියද හැමෝ පිළිගණ්ඩුවන සමන සමන්හස එක ද මතකන සමන්හන්ස ඔය කිය ඔය කියන විදිහට මට අහන් හමන සමන් වවහන්ස, දම්ඹ කියදි වචන වචනයාරගෙන සමනාාසය එකන දිව කියන්නේ දිවයිනක් දම්ඹ දිව කියදි දිව කියන්නේ දිවයිනක්කට සමාන කරලා එක ලංකාව කියලා එහම අපි අර්ථදුෘක්ති සම්බන්ධයදු ඒ විදිහෙරම ගන්න පුලන්වාමිනාන්සය එකන අර වචන අල්ලගන වචනවලින් මේ දහම මෙහෙම උනා මෙහෙම උනා කියන එක ස්වාමිින්ාසේ ඒ ගැෙන සම්බන්ධය ඔ සමිනාසයට මොකද කියන්න. එතන දී අපේ මහත්ම. ඒ වචන භාවිතාාගාන ගත්ත කොච්චර කාරක ද කියලා බලන්නපු. අප එතකොට භාසා ක්‍රමීට යන්න බාසා පයි නාමටයන්න වෙනවා. භාසාාවය වෙනස්ව වීආපු විදිහට යන්න වෙන. එතකොට ආක්‍රමණික වැඩබි පිළිවලීමෙන් පාස කොහොමට බාසා වෙන සුනය කියලා. අපිට හම්බ වෙනවානේ මන්හන්සේලාම සිංහලිින් පාලි බාසාාව විස්තර කරන්න ෑමේ අවුලකොයි ඉන්න කියලා. ඒ හිමිවරු සම්පූර්ණයම අවුල් කරගෙන තියන්නේ. ඒ ඇයට කිසිම උගත්කමක් නෑ දැනුමක් නෑ අවබෝධයක් නෑ. ඒවඋදවිය බටහිර යම්කිසි කල්ලි කණ්ඩායං වල කුමන්ත්‍රවල කොටස්කරු. මේක තත්දවල කුමන්ත්‍රණය. තමන් උපන්ගේ තම තම උපන්ගේ තමන්ගෙදී තමන්ට සැකවන මට්ටමට පත් කරවනවා. මේක පැත්දිලවම කුමන්තනය. ඒ කුමන්තනය කොහොමද කියාත්මක වෙන්න කියලා හරිම අපූරුවට අප විස්තර කල දෙන්න මේ විදිහර කියලා. එඒමස අර්ථ නිරුක්ති පටිබාන ඥානී කියලදත් තිනු ස්මි සහම දෙ සඳහන් කරලා තියනවාදහෙම දෙයක්. අනි වාරම අර්ථ දම්ම නිරුත්ති පටිබාන කියලා සවපිලි සිම්බියාපත් මහරහත් තැන් වහන්සේ නමක් බිහිවන විටිහත්තේ නවා. සියපිල සිම්පියාපත් මහරහත්තන් වහසේ නමක්. එතනද ඒ මහරහතන් වහන්සේගේ ධර්මඥානය සහහි මහාශේෂ්ඨත්වය පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වනා කියන මතයටත් අදාළව දැංවසිීස් පිසිම්බියාපත් කියලා ඊළංඟට අවීචියයට යන්න දැඟලමින් ගරු බොරුපචාදයකයන මීවන පලාාන හිමියන් හරක හිමියන්ගේ කණ්ඩයන් වගේ සම්බන්ධව වෙනම සාකච්ඡාව කරමු. ස්වාමිනාාස මගනගත්තිනො මේ වීඩියෝ පටවගේයක් ස්වාමිනාාන්ස පොඩක් මේටික අපි බලරම ඒකට නිවදි පිළිතුරු අපිට ලබාදන්න පුලන් ස්වාමිනාාසේ හදි සිද්ධාර්ත් හා බෝතාවන් වහන්සේ මවකුසිම් බිහි වුණට පස්සේ දිනහත්තකින් මහමයා දෙව කරුරුිය කරා කියලා. ඒක සත්‍යතාවයක් තියෙනවද කියලා එක කිසි ජේත් නෑ හෙම කලානං මේ අපේ සිද්ධාට්තු මාරයට බෝෂත්තු මාටික යන මව්මරාව උපන්කුමරක්. කියන්නවෙන්නමකක්ද මවමරා උපන්කුමර ඩැ මේ ගෝටමී දේවයට මහාමායාවක් සිද්ධ වුණා. මොකට්ඩ මේ මහාමායාව සම්පූර්ණයෙන්ම ලෝවතුරා බුද්ධත්වයට පටවෙන දරුවෙක්ව බිහි කළ මවකටමින් මතු කිසිම දවසක ස්්‍රී ආත්මයක් ලැබෙන්න්නේ නෑ දිනාටක් ඇතුළට අංග සම්පූර්ණව පුරුසයක් බවට පත්වෙන සම්පූර්ණය පුරුසයක් බවට ලිඟවි පර්යාස සියලු දේ සිද්ද වුණ දැන් බෝසත් දරු යිප වනාට පස්සේ දවස් හටක් යනකගොට මමායා දේවිය මේ මේ දේවීන් වහන්සේ පිරිමියෙක් වුණා එක තම මහාමායා සම්පූර්ණයම පිරිමියෙක් වුණ දැන් රජ්ජුරුවන්ට පිරිිමයෙක්ව ටැම් පූර්ණ පිරිිමියක් කෝමට රජමාලිකා විටයාගන්න අම්ම කියන්න බෑන් ැන් කිරිල එන්නක් බෑ අම්ම කියන්න බෑ හැබැ අත්තරින්නත් බෑ මොකද කළේ දැන් මේ ඔය අඩනං ඩිඹුලාගලට මෙහා සුද්දෝධන මාලිකාව තිමුණේ සුද්දෝධන මාලිකා විටීමේ ඊට පස්සේ බඹර කල ුණනා සුදෝධන මාලිකාවටට පස්සුවේ එක්ගනාව දැන රජිකෙටට ්‍රයාගන්න බෑ පස්ස කළේ ඇඹිලිපිටියට මෙහාතිීනවා සංක පාල මේ කණ්ඩ මුදුන තින සංක අස් අද අරද කජුග දෙ නෑ කොස්වින්න අරනනේදොස් වැටර කොස් වැටයාරන්නේ තියනවා විශාල ගලා ගල ඇතුළේ කියන ලොකු මාලිගාව. අඩි විශ්‍රක්තියක් විතර ඉනි මගක්ත්‍රීල බහින්න්නෝ දැම්මේ බලන්න ගගේ මිනිස්සු ඉන්වා හටියත්. මේ ඇමිලිපිටිය පැත්තකට්ටියක් දන්න. නමුත් ඔතන ලොක ගලක් ඇතුළේ ලොකු කුහර ඇත් තියෙනවා එකුවරෙන් බැස්ථට පල්සේ ලොකු මාලිගාවත් තියවා. ඒ මාලිගාවේ ගෙනල්ලා හිර කලා හිරකලා කියන්න හිරකිරී ම්‍ය මේ කළේ සියලු පහසුකම් ්‍රහිටව එටන තිිබ්බා කාටුවත් නොපිළන්න. ස්වාමින්න් වහන්සේ මහමාදේවීගේ ලිග ිපාරයාස වීදියය අපි දැ නැබෝ ඇති ගැෙන සමන් වහන්සේ පැහැදිලි කිරීමක්. ඔ අභීතමහත්ම ඒ වීදිියක අහනකොට වේත්නාාවත් තැනු නැත්ද. හතස තැනමකක්ද. දැන් ඒ වීඩියක අහ අපේ සාකච්ඡාව සවනය කරමින් ඉන්න පිරිසට වුණත්. මොන තරන්න වේදනාවක් හදවත දැන්නව ඇත්ත. ධර්මේ දන්නවය ඇත්තන්ට ඔය ඇතු ධර්මය දන්නවන්න. ඔය ඇතු දන්නවන්නේ මහබෝධි සත්‍යයන් වහන්සේලා අතර. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමේ අතීත බදුරජාණන් වහන්සේලාගේ මෑණියන් වහන්සේලා දින හතකින් කළුදී කරන්න ඕන කියලා. එතකොට බෝධිසත්වයන් වහන්සේ බිහිවන මවකුසක ඉන්පාසේ තවත්දර්ුවෙක් බිහිවෙන්නේෙ නැහැනේ. තවත්දර්වුවෙක් ඒ මවකුස තුළ බිහිවෙන නැහැ. ඒ මහමායා දේවීන් වහන්සේගේ ආයුකාලයක් බල්ලම තමයි මහබෝධිසත්වයන් වහස මවකුස පිලිසෙන ගන්නේ. කාලන් දීපංච දී සංචය කුළම්මා අතරමේ වච්ච. ඒ දී පංච විලෝ කෙත්තා උපච්චාන්ති තත අගතා. කායේ දපදසේ කුලේ මව කියන පස්මහා බැලුම් බලනවාන. එතකොට ඒර සුදුසු මෑණියන් වහන්සේ අර මවකුස පිළිසිඳ අරගෙන ඉන්පස්ස ආයුකාලය අර වෙනකොට අවසං වෙනවා. එතකොට මහමයා දේවීන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වන මහබෝධිසත්්‍යයන් වහන්සේගේ මෞතුමිය බවට පත්වෙන්නටම මොන තරම් පෙරුම් පුරාගෙනවාද. මහුමරා උපංකුමරා කලා මහබෝධි සත්‍යයන් වහන්සේට කියන්න ගියොත්. ඒ මීවන හිමියන් කියන ඒ සද්ධර්ම ප්‍රතිරූපක මිත්‍යාදුෂ්ටිය තරන ඒ අයවිසින් ඒ හිමියන් විසින් මවුමරා උපංකුමරා කළ කියාද්දි ධර්ම නියාය දන්නේ නෑ. ඊට පස්සේ වැදගත්ම තැනක් කෙනවා. ඉතින්ටත් අවතා නයමු කරන්න ඕන එතමයි මහාමායා දීවීන් වහන්සේ කලුරිය කරලා දිවලෝක උපත්ති ලබනවානේ. තවතිසා දවලෝකෙ මාතෘ දීවරාජය වෙනවානේ. එතකොට තවතිසා දිවලෝකේ මාත්‍රෘ දීවරාජයා වනා මාත්‍රෝ දීවරාජයා අ දීවරාජයා මුළකදගත්ත දීවරුන්ට අභිධර්මයේ දේශනා කලා කියන එකත් ඔතුෙන් දිපතිස්සේප වෙනවානෑ. අභිධර්මය ප්‍රතිස්සේප වෙනකොටම සේ සද්ධර්මය කොපමන පමාණයක් නැතිවෙනවාද. එතකොට බලන්න එක ගලයෙන් කුරුල්ලො දෙන්නයි. කුමන්ත්‍රණයේ තරම. එතකොට මේ කුමන්තනයේ තරමක ගලින් කුරල්ල දෙන්න දින්නේ ක්නමේ තව යනෝකිරට. ඊට පස්සේ ඇදැන් ලිගවිපාර්යාසයක් වුණ මේ විදිහට වනාා ලංකාය මෙහෙමයි කියලා ඊට පස්සේ මහමායාදේවිය අරවිදිහට දිවලෝකය උපත්තිය මේ ලැබුවේ නැහැ ලිංගවිපාරයාසයක් වුණ ඒවගේ කළ අර උත්තව මහාශේෂ්ඨ බුද්ධමතාවගේ චරිතය අමු අම්වහෙම දෝසනය කරලා. අමු අමයේම කිලිටි කරලා. අමු අමුවේම අපිරිසදු කරලා මේ පහත්තාකාරයේ මේ පකාසේ කරමින් මනුස්සයෙන් ඒතුළ සමාධන් කරවනකොට කවුද මින් පාසේ කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ දෙවියන්ට අභිධරමී දේශනා කළ බුදුරජාණන් වහන්ස අනෝොතත්ත විරතරදී අභිධරමය දේශනාකාර ද ඒගෙනගෙන නිබිස්සන්හස ට ඉගන්ව කෙනෙක මින් පස කවු කියයි. න්නක ද්ධවනද එක දික්කටම දිගටම දිගටමගේ හිල්ල මුළු මහා ත්‍රිපිටකේ පුරාම සැකසංකා ගුඩාක් වපුරලනෙමේද ඒක වපුරපු තැනක වීටි අහපව් හාලා ඒ කියන දැන්කුම්ඹර වීටික හොඳට වපුරල්ල තියෙනවා. ඒක අහපව් ඒක හාල දාලා ඒ වෙනට බචරි වැැපිරීමක් නමේද මේ කරන්නේ. අපිට වී අසන්න කම්බවේද අහපව හාලා බචිරවපුරපු එකකින්. මේ මියවිල කුමාන්සරණය ඔක උත්තකින් න්නෙමි තැන් හිතන්නක මව මියගියාට පස්සේ ඒ මවගේ අතදරවාට මවගේ කිරසපපයාට දෙවිනි මවක්ක ඕන්නේ. මහමායා දේවීන් වහන්සේගේ සහෝදරීිය තමයි දෙවනි මවවෙන්නේ. සාමාන්‍යය කුඩම්මට දරුව ඉන්නකොට දරුවට වෙනස්කාගෙනවා. හැබැයි මහාපජාපතී ගෝතමීතේ නිය මකක්ද කරන්න. මහාපජාපතී ගෝතමීතේ නිය, තමන්ගේ රුදිරය තමන්ග දරුවට දෙන්න ඇතුව නන්දව දෙෙනවා කිරිම අඔවරුන්ට මහාපජාපතී ගෝතමීතය නිය, මහබෝසත් අන්හාස පෝසනය කරනවා. අන්තිමටමී බිස්සුුණී ශාසනය ආරම්භ කිරීමී මුල්ම, ප්‍රධානත්තම චේරාත්‍රක්ඥයන් අතර අගාන්තෝ ලව බිස්ුුණියයවෙන්න මහපජාපතී ගෝතමේතය යනෙ එතකොට මහබෝරි සත්්‍යයන් වහන්සේගේ අම්ම වෙන්නේ මහමායාදේවීයට සහෝදරිය. ඒ සහෝදරිය මේ සම්බුදු සසුනේ චරාත්‍රඥ බිස්වරීෙන් අතර අගතාන්තෝ ලබන පළමු භික්ෂුණය වෙනවා ඇයි මේ ගැලපීම ගලපගන්න ඇත්තේ. ගලපගන්න ඒ දැනුමක්නතිකව ඒ ඇතිපිට කටුවාටීකා පරිවාර ගන්ත වෙනුවට මේ වයසට ගිහිල්ලා පැවිවූුණු සියවපිලි සිම්බියාපාත් කියල බොරුවට වටල මිත්‍යා දුෘස්්තියක් අරගෙන ඉන්න ඒ පුද්ගලිය සරණ ගිහිල්ලා. ඒ සරණයා ගිල්ල හිටියට ඒ පුද්ගලයා මැවුණු ගම උපදින්නේෙන නියත වීචය. මොකද සී සත්්ධාරමය බොහෝ දෙනාගේ ජීවිත ආලෝකමත් කරමින් පවතිනක නැතිකිරීම මේ පුදගල කරන්න. නියතවිීචි උරුම වෙච්ච කෙනෙක් ඉතින් මහා අපේ. මහමායා පම්බර දේවීන් වහන්සේ අද මාත්තුූ දීවරාජයා විදිහට අභිධර්මයක්ස් වනය කළ මඟපල්ලාවේ උත්තමාාවයක් ඉදිහයට ඉන්නවා මහබෝධිසත්වයන් වහන්සේට සම්බන්ධ වුණු ය සීරුම දෙන. මව්පියන් ඒවාගේ මේ ගිහිකල බිරිද දරුවා ඒ පිරිස ඒවාගේම කිරි අම්ම කිරිමවුණු මහපජාපතී ගෝතමිදීවී ඒ ඔක්කොම් මාර්කපල්ලාබ උත්තමයෙන් උත්තමාවයම් බවට පත් වනා. ඉතිං මෙහිම තේරුම්ගන්න ඔකුමත්‍රනයේ ධර්මක කොමද කියලා. සවාමිනාහස තා මංග ඇතවශීමම තා මංග තා වීඩියෝ ස්ථේන ස්වාමිහන්ස අපි අද කාලවෙේලාවේ තියෙන ප්‍රශ්නැත්තක්ක අප පසුව දේශනාගද අපි ගැෙන සාකච්ා කරම සමිහන්ස සම්න්නන් ඉල ප්‍රශ්නැටියුම්වෙද්දී ධර්මවිනයට විරුද්ධව කටයුතු කරනට දඩු අම්දීම ධර්ම විනිානු කූලද ඒවගේ අතීතය ඒවගේ දඩුම්දිල තිීනවදස්වාමිහන්ස ගෙන පොඩි පැදිලි කිරීමක් එතනද අපීටම හත්ම ධර්මවිනියට විරුද්ධව ටයුතු කරනයට දඩුවන්දීම පටන්ගත්ය අපින මේ භාගවත්ති ලෝකට බුදුරජාණන් වහන්සේ. බුදුරජාණයන් වහන්සීම පාරාජිකා විදිට සංගාසේස විදියට අනතන නිස්සාග්‍ය පාචිත්‍ය පාඨි දේශනය සේකයාදී විදිහට විනේනීති පනවා ඒවා කරන්න බැරිවන විදිට කටයුතු සලසලතිීම. එතනදී බුදුරජාණන් වහන්සේ විසින් අබාන විනේකරම වගේ විනේකර්මකමත්, සකස් කල තියෙනවා. මේ විදියට ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කරන්න ඕන කවුුණු වගේ ඇත්තියනවා. යම්කිෙසි ඇවැත්වලට පත්වනාට පැස්සේ ඒ බිස්සවූන් වහන්සේලාට ඒවායම් පිරිසුදු වන්නට යම්යම් ක්‍රම විදිස් සකස් කළ තියෙනවා. එතුට භාගිවතුන් වහන්සේ යම්යම් දඩුවන් ක්‍රම යම්යම් කම ඒකාලී ඒ විදියට පණවලාතියෙද්ද. දෙසනා කළතියේදී. වර්තමානයේද ඒවා ඒ දිහයටම ක්‍රියාත්ම කුණාන හොඳදයි නේද. ඉතින් භාගිවතුන් වහන්සේ දේශනා කලස සත් ධර්මය එයාකාරේම පවත්තාගන්නට විෙනයානකූල කටයුතු කිරීම සදස්සවී. දැන් පලවෙන් ධර්ම සංගායනාවදී කටයුතු කර විදිහිතන්නකු. දෙවන් ධර්ම සංගායනාවේදී කටයුතු කළ විදිහිතන්නකු. තුන්වෙන් ධර්ම සංගායනාවේදී කටයුතු කළ පවිදිිහිතන්නකු. එයතුොට ඒ පිස සාසනයේ බැහර කර පවිදිීහිතන්නකු. ඒ සද්ධම ප්‍රතිරූපක නිර්මාණයකන් නිරදින්නට යෝ වලක්කපු විදිහ කල්පනාය කළ බලමුකු. ලංකාව තුළදීත් ඒවාගේ අවස්ථාවලදි කටියුතු කරව විදිහ පොඩ්ඩා අපිකල්පනය කළ බලමුකු. ඉතින් දරම විනි්‍යත්යක බැලුවහාම යම් අධේවල්ලට දඩුුවන් දෙන්න පුුව. හමනයේයට දනුවන් වලීම අප ඒක තීරණය කරමකු. උප සම්පතා බිස්සූන් වහන්සේලාට අබානආදී විනය කරමලීම අප ඒක තරණය කරමකු. පාරාජිකා විදියට තවදෝට බිස්්වක් දිට පිළිගන්න බැහකල බැහැරපයකීම පිළි. අපි තේරණ ීරණය කරමකු මගලම් මහරාතන් වහන්සට සීම මාලක හිටය දුස්සීල බිස්සුව ඉවත් කිරීම දම් අපේ ගැන කල්පනා කරමකු ඒ දේවදත්ත හාමුදුරුව පිරිසක් කලාගෙන ගියාට පස්සේ ඒ දේවදාාත තෙරුන් වහන්සේ ළඟට අනිත් බිස්සූන් වහන්සේලාට යෑමත් බුදුරජාණන් වහන්ස සුදුසු නැහැ කියලා. යයි ඉවත්කරීමෙන්ම ඒකවුන තේරුන් ගනිමකු. මේ විදිහයට තරම විනයට අනිවා අරේම මෙ තිපිට සංරස්සන පනතයකාන එක ගයි. යම් තැනත් ගැන සාකච්ඡාව තියෙනවාන ඒගැන පස්න කරන්න පුළුවන් එතකොට අපි වගන්ත ඉදිරිපත්කාරන්න පුළුවන් තිිපිට කටවාට ටඒකාවලින්ම කවුණ අරගෙන මේ වගන්තයට මේ ගැලපෙන්න එකළ පෙන්න්න පුළුවන් යම් තනක් තිබ්බොත් ඒස්මී මොහොතේද සම්මත කරන්න කලින් සංස්කර්ණය කරගන්න පුළුවන්. වාමි වහස දැ අපි කතාකරති මේ තරම් වටිනාකමත් තියෙන මේ වගේ පනතකට විරුද්ධුවන්නේ මොනවගේ පිරිසක්් දෙ කලලා ස්මන්හස දැන් විරුද්වන කොටාසයකුත් අපිට අහන දකි අපට ලැබෙන ස්මන් වහන්සේ නිසා මේගේ පනතකට විුද්ධ වෙන්නේ කොුණ කොට්ටාස මොන වගේ කොට්ටාශයි. එතනද මහත්ම අපි බලාගෙන එම ඒත කවුද රුත් වෙන්නේ ොකක්ද විරුත්ධ වෙන්න මොකක්දේයයි කියන ඇතිපිටික විරෝධීකානාව අටවාටකා විසුද්්‍යමාර්ගාදීල් පරිවාර ගන්තවල්ට වියුත්ත මේ පරිවාර ගන්තවලට අදාල නොවනකානා කලා අපි බලාගමමුුණේද මෙතනද අපි බලාගෙන ඉන්නට ඕන කෞද විරුත්ත වෙන්නේ මොකටද විරුත්ත වෙන්නේ විරුද්ධ වනය ගූමනාමකක්ද. අපි බලාගෙන න්නෝනඒක ධර්ම විනයට අදාළ නොවන කවුනක්ද. ඒයි ඒ අයගේ නම කියවෙන් ඇතිහින් ද. ඒයට තැන නැතිහින් දද. එහමන ඇත්නම් ඒවදවියට වන හානයහින් දද. ඒවුදවිට තවදට සද්ධරමම් පැතුරූපකයෝ කරගන්න බැරිවනෙහින් දද. එහමන ඇත්තම් කවුරු හරි කෙනෙක් මේ සම්බන්ධය කියාත්මක වන්න කොට ඒයට ඇතුූ නිසිාව. ඉදද මහිතන්නේ හොඳමදී තමයි අපි බලන්ඉන්න ඕන ඒ අයිතිහා ඔබට තිය ප්‍රස්නේමකකා ඔ මොකටද විරුද්ත වන්නගේ ස්වාමන් වහස නමස්කාර පූර්ක කුුණ අනිමෝධනා සිදු කරනා අද දිනේ මේ වගේ අඉත්තාමත්ම බැදගත් මාත්තුකාවක් පිළිබඳව ත්‍රිපිටක සංගරක්ෂණ පන පිළිබඳව අපට අදහස් දක්වන්න දේශනාවක්ී සිද්ධ කරන්න බැඩම කරපීම පිළිබඳව ඉදිරයේදත් අපි මේ වගේ කාලෝචිත මාත්‍රකාාවක් සම්බන්ධෙන් කතා කරන්න බලාපොරොත්තින් අද රදිනට අපගේ වැඩ සටහන නිමාකරමු තෙරවන්සරණයෂන් වන්වාස සීලම දෙෙනනාට තෙරවන්සරණ.